පාරහගත් විදිරන් ස්ේෂන් ඉද ලයිල්ල පොඩිදුරක් කියනකොට මනිතර පඩිවෙලක්කම්බෙන එතරින් උඩට යන්නද ඉන්නේ. එතරින් ගේ පස ටවුන් එක පැත්තර වැටනා කියලා කිව්ව පාරහගෙන යන්නේ ගිල්ල බලමිති හොම තත්ව කියලා. කටන සුදසක් අදාව අලගෙන් අලගල්ලට ඉන්නේ අලගල්ලෙ අලගල්ල සඳවලට පේන පිට අන්න දින්නේ හරියට ඔොත් එනවන පරාගෙනන්න එතනින් ස්ටේෂණ හරිගම තියන අඩිපාරක් පොඩි උඩහටන්න ඒ පාරයවිල්ලා අපි තැන්තනින් අහගෙනාවේ දැන් කොම්පිත් පාරට හම්මුණ අපිකිවා ටස්මෝමනයක් ගාවින් පල්ලමට ගිහිල්ලා යන්න දන්න පාර කියල උඩට ඒවගෙන අපි තාම් කාල නැහැ අපිතිසා අපි දැන් යනවා තවුනර බොඩ මෙතර මිට පන්සියක්ක තිනකව ටවන් ගම යන පාරමයි ඇගිල් අපි කාලා ඉට පස්සේ කඳනගෙන පටන් ගන්නවා එක කල්පනයෙන් වහින කාලිකනක් ඉන්න පිත්තායි වහින කාලෙක වහින කාලකක් ොඩ ලිස්සන ගතියත්තිවා නිසා කල්පනය පරිසම කට්ටියෙන්න්න චුට ඩේන්ජර්ස් කියල කිව්වා බලු මුණහට ගිහිල්ල පට්ටි යනවා එවන අපිත්තක උඩහට ගිල්ල බලුවයි පොන් කියල අපිකොට කිවතාගේම කිව පාරයවා දැටිකක් දුර ඉල්ල අලගල්ල පේනවා කන්ද තවත් කිලමිට දෙකක් තුනක් වයි තියනවා කියලා කියනවා ඒවගේම ඔගුල ස්ල්ටිප තම සබස්ක්‍රයිප් කල නැත්තං සබස්ක්‍රයිප් කරන්න ඒවගේම සබස්ක්‍රයිප් කරල තියෙනවට සබස්ක්‍රයිප් කරන්න යන්නවා ඒවගේම විඩියවල් ලයික අදදාන්න හොඳයිද නටකයිදි කියලකමට ුද්දාන්න ඒවගෙන නොදන්න කෙනෙක්ට සහ එන්නන්න කෙනෙක්ට ොඩක් ඇදවත්තේ ඒ නිසා අනිවාර්ම ෂයා කරන්න පුළුවන්තරවුල් තැංක. එරන් කිවත්තගේම අව අලගල්ල කඳුඩර මාරම ලස්සන වියවයක් ගොඩක් උස තැනක් අපිට පේන තරමින් තව තියෙන උස කඳු තියනවා නමුත් ගොඩක් ලස්සන මාරම් වියවයක් තියෙනවා ඉතින් ඇත්තම ලස්සනයි ඕගොල්ලොත් එන්න ඇවිල්ල බලන්න ඔගොල් ලොකේෂන් එක කිව්වත් ඔගොල් එන්න ඕන පොඩිමැනික ට්‍රේන් එක පොටුවෙන් පහයි පනස් පා ට්‍රේන් එක අත්දෙනවා ඔගොල් ටිකට්ස් කරන්න ඕන ඉහළ කෝට් ඉහළ කෝට්ට ඇවිල්ලා එතන ඔල ස්ටේෂන්ගෙන් බැහගන්න ස්ටේෂන්ගෙන් බැහලා ඉට පස්සේ ඔගොල්ල එන්නවන කාගෙර හගෙන එනක තමයි හොඳම ලොකේෂන් දාන්නන්න පාමකද හෙමුණොත් ප්‍රශ්යක් එන්න පුළුවන් කටේ හගෙන ගොඩ කට්ි දන්න අලගල හන්දරන්නේ කොහොඳ කියලහන්න ඉට ස්ටේෂන් එකගයිම පයින් එන්න පුළුවන් ගොල එතනනි දලම ඉට පස්සේ ඇවිල්ලා අතර මගින් හැරෙන්න්න පරක්තිවා එකකොට හගන්න පුළුවන් කාගේ හැර මගින් අහගෙන එන්න එක තම හොඳම කරමේ ඒවගේම මගොල ස්තුති කරන්න ඕන මොකද කිවත් සබස්ක්‍රයිබස්ලා පන්සීයක් පිරුණ අතර මට වීඩියක් කරන්න බැරිුණා කලින් ඇත්තන ගොඩක් ස්තුතියි ඔකොලට අවකොල නිසාතවයි අද විතරන තායකක් ඔගොල මේක මන සංක්‍රක්ෂණයක් පරිසං කරගන්න තවට බලන්න ඒවගේමයි ගෙන දේවා කිසියක්න තාල පරිසං කර ආරක්ෂා කරගන්න නැත්තම් මේ වුණත් අතිවට තහනන් ඉන්න පුළුවන් තහන තත්ත්කටාවත් කඩ බලන්න ඇතිවේ
ඒ සපරිසෙන් කරගෙන පරිසම් කරගෙන ඔයාලා ගේන දේවල් ඒ විදිහම ඔයාලා අරගෙන යන්න. මේක දාලා යන්න එපා. එහෙම කරන්න එපා කවදාවත්. වතුර බෝතල් මේ පේනවා ඇති ඔයගොල්ලන්ට. මේවා කරන්න එපා. ඒක නිසා දැන් අපිට තව අරගෙන යන්න පුළුවන්. අපි එවැත්තට යනවා. ඒ පැත්තට ගිහලා අපි ආපහු පාර යන්න තමයි අපි දැන් ඉන්නේ. ඔයගොල්ලෝ දකින්න නැති කලිනොත් ටිකක් මාරු අමාරු ගේමක් දුන්නේ. ඉතින් බලමු කොහමද අපි ඒකේ ආපහු යන්න. නගිනොඩාරිය බයිනක අමාරුයි. බලව හම් දෙනෙක් ඉන්නවා. එහෙනම් අපි යමු ගිහලා බලමු. මේක මම දන්න ධර්මයෙන් මේක කුකුල් පාද කියලා කියන්නේ. සාමාන්‍යයෙන් ගල්වල කොටලා තියෙනවා. මේක ගොඩක් කියලා පාවිච්චි කරන්නේ මායිමක් වශයෙන් පෙන්න ගන්න. කුකුලෙකුගේ පාදයක හැඩයට තමයි මේක තියෙන්නේ. අපි ආපු අලගල්ලෙත් තියෙනවා ඒ වගේ තැනක්. සමහරට රක්ෂිතයේ කොහේරි මායිමක් පෙන්වන්න සලකුණක් වෙන්න පුළුවන් මේක. තවම මම දැකපු දැනක් තියෙනවා මගුරුගඟට යනකොට. අපි මගුරුගඟේ ගියා. ඒ යනකොට මගුරුගඟෙත් තිබුණා එතනත් මේ වගේම සලකුණක් තියෙනවා. ඒ කියන්නේ මායිමක් සිංහරාජේ ඒ එතන තිබුණා නම් සිංහරාජේ මගුරුගඟේ නම් තිබුණ සිංහරාජ මායිමේ සලකුණ කුකුල් පාදයක්. මෙතන මායිම නම් මට හිතාගන්න බෑ. අලගල්ල වන සංරක්ෂිතයේ මායිමක් වෙන්නේ නැති කොහේ හෝ. එහෙම තමයි දන්න ධර්මයේ ඉති. අපි ආවා අපිට මෙතනින් එහාට ටිකක් යන්න අමාරුයි. ඒ කියන්නේ ඔයගොල්ලෝ පේනවා ඇති මෙතනින් එහා ලොකු ප්‍රවාහයක් තියෙනවා. ඒ වගේමයි පල්ලෙහාට යන්න අමාරුයි. අපි ආධාරකයක් මුකුත් නැහැ. ලනු දාලා තියෙනවා. ලනු දිරච්ච ලනු වගේක් තියෙන්නේ. ඔයගොල්ලෝ පේනවා ඇති. මේ ගිහිල්ලා බෙල්ල කඩා ගන්න බෑ. ඒ වගේම අපි ආපු පාරේ යන තමයි අපි තීරණය කරේ. ඒක නිසා අපි මෙතනින් හැරෙනවා. උලම් පාර ගොඩක් සැරයි. එහෙමනම් අපිත් එක්ක ආපහු යමු. එනං අලගල්ල හයික් එකක් තියරයි අපිට. හැබැයි එක තැනකට යන්න බැරුව චෛත්‍ය ගාවට වෙලා පොඩි ප්‍රශ්නයක් තිබුණා. මොකද අපි කන්ද නගින්න පරක් වුණා පොඩ්ඩ. ඒක නිසා ඔයගොල්ලෝ ඉක්මනට එන්න. ඇවිල්ලා ඒ චෛත්‍ය ගාවට යන්න පුළුවන්. අපේ vlog එක ඉවරයි අදට. ඒ වගේම ඔයගොල්ලෝ මාව subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒ වගේම like එකක් දාන්න, comment එකක් දාන්න. ඔයගොල්ලෝ දන්න තැනක් එහෙම තිබුණොත් මට අනිවාර්යෙන් ඉල්ලනවත් කරන්න. ඒ වගේම එන්න ඉන්න කෙනෙක්ට දැනගන්න share කරන්න. ඒ වගේම අද අපිත් එක තුන් දෙනෙක් එකතු වුණා. විසුර තරිඹු
එහෙනම් අපි ආයි බ්ලොග් එකකින් මට හම්බෙමු. එහෙනම් එතකන් ඔයගොල්ලෝ සුබ දවසක්. ජය වේවා.